IT සහ ඉංග්‍රීසි වලට. eSoft Metro Campus. දෛවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදු කිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ගෘහස්ත ගෑස් වෙළඳපොළට නිකුත් කෙරුණේ නැහැ. ඉන් දැඩි අපහසුතාවයට පත් වූ පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිං බලට එක්ව සිටියා. ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ පසුගිය දිනවල දක්නට ලැබුණු ගෑස් පෝලිම් අදත් පැවති බවයි. කොහොමාරි කීය වෙනකන් හරි ඉඳලා අරගෙන යන්න තමයි ඉන්නේ. නවුන් නිදහසේ සැපසේ බුදිය ගන්නවා කනවා. අපි තමයි දුක් විඳින්නේ මේ පේනවනේ. මට හાર્ට් ඇටැක් එකක් තියෙනවා. මට දියවැඩියාව තියෙනවා. කොලෙස්ටරෝල් තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන මේ ගෑස් පොලිමේ ඉන්නවා. උදේට ඒකක්වත් බොන්න නැතුව පුතේ ආවේ. අපි මේ දුක විඳින්න කන්න නැතුව. මුන්න පේන්නේ ඒවා. දැන් ඒවා. මේ පොලිමේල දැන් අන්න ලාඹ තෙල් පොලිමට. ඊට පස්සේ පිටි පොලිමට. සෞභාග්‍ය විවර කරනවා පේනවනේ ගෑස් කරේ ගෑස් ආව ගෑස් නැහැ පොඩි ඉවරයි දැන් ඉතින් නැහැ කියලා ගෙදර යනවා ගෙදර ගිහලා ඉතින් බලත් බලත් තමයි බොන්නේ කණ්ඩායම මේ ගෑස් නැහැ පේනවනේ අවුවේ වේල යනවා දැන් දවස් 6ක් තිස්සේ ඇවිල්ලා ඉල මෙතන ඉඳලා යනවා ඉතින් මොකද්ද මේකේ තේරුම ගැසිගේ නිසා පිරුම්හල් අසල භූමි තෙල් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකින් අද පොලිම්බල රැඳී සිටියේ මේ අයුරින්. දවස් 10කට වැඩි මේ කෑන් එක තියාගෙන ඇවිදිනවා. පැය 3කට 4කට වැඩි පොලිමේ. එකක් ගෑස් තියනොත් ලාම් තෙල් තියනොත් එකක්වත් නැහැ නේද? මේ ආණ්ඩුවෙන් කරන පව් වලට අපි වන්දි ගෙවනවා එච්චරයි. මෙතර ගෑස්ගේ හේතුවෙන් සංචාරක හෝටල් සහ අවන්හල් හිමියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. දරවලින් තමා උයන්නේ සංචාරකයේ පැමිණෙන්නේ ටික වෙලාවකට ඇවිල්ලා එයාලා ඉක්මනින් ඉල්ලනවා අපිට ඒක දී ගන්න විදිහක් නැහැ දුන් ගහනවා එයාලා ඉවට කැමති නැහැ දුන් රස එනවා එයාලට ශෙනිකෙන් දෙන්න විදිහක් නැහැ අපිට මේ ගෑස් නැති නිසා සංචාරකකින් ආවම හදිසි උයා ගන්න තපස්තාවයක් වත් වෙනවා මං හිතන්නේ සංචාරක ව්‍යාපාරයේ කොයි විදිහට මේක ඉස්සරහට අර යන්න පුළුවන් වේද ගෑස් අර්බුදයේ සම්බන්ධයෙන් සොය බැලීම සඳහා සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද දහවල් කෙරඹුල පිටියේ පිහිටි ලිට්‍රු ගෑස් ගබඩා සංකීර්ණයට පැමිණියා මේ අධ්‍යක්ෂකවරුන්ගෙන් අහපුවාම එයා කියන්නේ අපිට ඩොලර් දුන්නොත් ගෑස් දෙන්න පුළුවන් කියලා. හැබැයි ආණ්ඩුවට ඩොලර් දෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ තව දුරටත් මේ රටේ අහිංසක මිනිස්සුන්ට පෝලිං වල ඉන්න වෙනවා. නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක නැවයි තයි මුදල් ලබා දීලා තියෙන්නේ. ඩොලර් නැත්තම් ගෑස් නැහැ කියන එක තමයි එයා ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සහ අදාළ පාර්ශ්ව සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී ගෑස් මිලදී ගැනීමට අදාළ ඩොලර් සපයා ගැනීමේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තිෂාර ජයසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මෙරටට පසුගියදා ළඟාවී නැංගුරම්ලා තිබූ ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක ගෑස් තොග ගොඩබෑම අදාළයම ආරම්භ වූ බවයි. අනෙක් නෞකාවේද ගෙවීමේ කටයුතු සිදු කර ඉදිරි දින දෙක තුළ එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවා. එමෙන්ම අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොළට නිකුත් කර ඇති බවත් ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.